පිළිකා සහිත නැති වෙනවා මේ පිළිකාවක් යයි කියලා සැකසහිත හිතන පුද්ගලයා ආපුවාම ඒගොල්ලන් මේ කඳ බිව්වාම පිළිකා සහිත තිබුණේ නැහැ කියන කතාව තමයි ඒගොල්ල කියන්නේ. පිළිකා සහිත තියෙනමයි කියලා පරේෂණ මට්ටමට ආපු කෙනෙකුට අපිට මේ කඳ දීලා සුවපත් කරපුවා ඉන්නවා. අයිබෝ දවසකට මේ රටේ අපේක්ෂා රෝහලේ ලියාපදිංචින සංඛ්‍යාව ගැන ඔබ චුට්ටක් හොයලා බලන්න. මේ රටේ සෑම පළාතකම සෑම ප්‍රදේශයකම සෑම ග්‍රාම සේවා වසමකම කී දෙනෙකුට පිළිකාව හැදිලා තියෙනවද? කී දෙනෙක් පිළිකා රෝගෙන් පෙළෙනවද? ඇත්තරම පිළිකාව අරගෙන තියෙන්නේ අපි අපිමයි. අපි පුන පුනා වසර ගණනාවක් මාධ්‍යමය ගැන කතා කරා පිළිකාව අපම මුදල් දී ලබාගෙන ඇත. පිළිකාව කොහෙන්වත් ආව එකක් නෙවෙයි, කරුමෙට හැදිච්ච එකක් නෙවෙයි, උරුමෙට හැදිච්ච එකක් නෙවෙයි, අපි මුදල් දී ලබාගත් ලෙඩක් ය. දැන් මේ වෙනකොට මේ පිළිකා ශෛල නසන්නට කිසියම් අත්උදව්වක් සපයන විශේෂ කැඳ වර්ගයක් තියෙනවා. අපි චුට්ටක් මේ ගැනද කතා කරන්න කල්පනා කරා. මේ ඉන්නේ මේ සම්බන්ධයෙන් කතා කළ යුතු සුදුසුම ගොවි මහත්මයා. ඔබතුමා කවුද කියලා මට ඔබතුමාම හඳුන්වලා දෙන්න. මම පී ගුරුසිංහ, පාරම්පරික බීජ හා ගොයුරු මැන්සිරකම ව්‍යාපාරයේ සභාපති වශයෙන් කටයුතු කරනවා. බහුතරයක් මේ රටේ පෙළෙන පිළිකාව නම් වූ රෝගයට ඔබතුමාලා හොයාගෙන තියෙනවා විශේෂ කැඳ වර්ගයක්. මේ කැඳ වර්ගය පිළිකාවට සුදුසුයි කියන එක ඔප්පු කරගත්තේ කොහොමද? හැතෙම 2008 වෙනකොට දික්වි මසුරන් ගොඩහින සුදුහිනට කියන හතර මේ අපේ රටේ නැවතවක් කියන්නේ මොනවද? දික්වි මසුරන් ගොඩහිනටි සුදුහිනටි. ඒ කියන්නේ දික්වි කියන්නේ හාල් වර්ගයක්, මසුරන් කියන්නේ හාල් වර්ගයක්, ගොඩහිනටි කියන්නේ හාල් වර්ගයක්, සුදුහිනටි කියන්නේ හාල් වර්ගයක්. මේ සහල් හතර මම ගියා මාල් ටික අරගෙන බතරමුල්ල කුචිකර්ම මාත්‍යංශයට. අපේ ප්‍රේමකුමාර මහත්තයාටින් ඩොක්ටර් ප්‍රේමකුමාර මහත්තයාට මේ බී ටික දුන්නා. එතකොට මේ බී ටික අරගෙන ගිහලා ඇමරිකා විශ්වවිද්‍යාලෙ මේක පරීක්ෂණ කරා. ඒ වෙලාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු කිව්වලු මෙහෙම දෙයක් අපි දැකලත් නැහැ අහලත් නැහැ කියලා. මේ සිංහල හාල් වල මෙච්චර ගුණය තියෙනවා. ඒ වගේ පරීක්ෂණ වලින් පස්සේ මේක මේ වෙනකොට අපි මේ පිළිකා වාට්ටුවට මේ ජනවාරි 6 වෙනිදාට අවුරුදු 7යි. මේ විවර්ග හතර විශේෂයක් දැක්ක දික්වි මතුරන් ගොඩේනට සුදුනේට කුරුට්ට අධික තියෙනවා. එතකොට මේ විවර්ග 6 ඊයේ මුලින්ම ඒගොල්ල මීයන්ට කන්න දුන්නා. දිලේ වලංගේ චෙක් කරලා බැලුවා. එහෙම බලලා අවසානයේදී මේ වර්ග හතර හොයා ගන්න බැරි තත්ත්වයකට තිබුණා. අපි ගාව තිබුණා. අපි නමුත් අපි ડોક્ટર ප්‍රේම කුමාර සිරිමල් මහත්තයාට මේක දෙන්න ගියාම අපේ ආයතන මිනිස්සු අපට දොස් කිව්වා, චෝදනා කරා, ජර්මන් මේ ඇමරිකාවේ ගෙනින් ටැබ්ලට් හදන්න දෙනවා කියලා. හැබැයි අපි ඒ බැලුවේ නැහැ. අපේ ඒ වෙනකොට හිටියේ කුචිකර්ම මහත්තයා සිල්ලේකම් විජේරත්න සකලසූරිය මහත්තයතුමත් ගොයියගේ පුතෙක්. එතුමා කිව්වා අපි දෙමු. මම කිව්වා මෙහෙම පිළික වාට්ටුවේ ලෙඩ්ඩු එළියට යනවා පෙමිනි පෙට්ටි. හැබැයි අපේ වී ගේ තියාගෙන ඉන්නවා කිව්වා. අපි දෙමු කියලා ડોક્ટર ප්‍රේම කුමාර සිරිමල් මහත්තයත් එක්ක ITI කට කීප දෙනෙක් ආවා. අපේ ඕමාරේ කාශ්‍යප හාමුදුරුවන්ගේ උපන්දිනේ වෙනුවෙන් අපේ සංජීව මහත්මයාත් ධර්මසිරි මහත්මයාත් ඒ වගේ කණ්ඩායමක් එකතු වෙලා අපි එදාගේ උපන්දිනේට කැඳ එකක් දුන්නා. කැන්සර් එකට කිලෝ 5යි. ඔය පිළිකා රෝහලට දුන්න පළවෙනි කැඳ ඒකද? පළවෙනි කැඳ. ඒ දවස් වල හැබැයි තින් කැන්සර් එකේ වැඩි ගණන් ගත්තේ නැහැ. කැඳ එක නිල දෙන්නේ තුන් දෙනෙක් බිව්වා. අපි ආපහු අරන් ආවා. දැනට අපි මේ වෙනකොට වී කිලෝ හාල් කිලෝ 30ක් විතර හැම ඉරිදටම සෙනසුරා දවසට ගිහිල්ලා කුස්සිය භාජන වලට දාලා පෙඟෙන්න තියලිනා. ඒ පිළිකා වාට්ටුවේ. පිළිකා වාට්ටුවේ. ඉරිද උදේට දැන් සම්පත්දායක අපි සොයාගෙන තියෙන ඒගොල්ලන්ට අපි කාණ්ඩ එක ගිහිල්ලා පෙරලා අර බටෝලින් පොන කාණ්ඩයට වෙනම පෙරලා දෙන්න. අපි මේ සංජීව මහත්තයලා ධර්මතිරි මහත්තයලා අපි කාණ්ඩ එක ගිහිල්ලා ගොඩක් මේ සම්බන්ධ වැඩ කරා. වැඩ කළා මේ වෙනකොට පිළිකවාට්ටුට ගාල් කිලෝ 30ක් මදි වෙලා තියෙනවා. සම්පත්දායකත්වයේ ඉල්ලන කාණ්ඩේ අවුරුදු ගණන් ඉහළට ගිහින් තියෙනවා. අවසානයේ අපිට මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට දෙසැම්බර් වෙනකන් පොලිමේ ඉන්න අපේ කාණ්ඩේ දායකත්වයේ ගන්න. මෙතන මේ තියෙන්නේ මේ පිටි එක. මේ හාල් වර්ග 4 මේ තියෙන්නේ මේ පැකට් එකට මේ විදිහට තමයි ඇසුරුම් කරලා තියෙන්නේ. මේ ඇසුරුම් කරන්නේ මෙතනින් අරගෙන මේ තියෙන සම්පූර්ණ මෝලේ අඹරලා මේ ගත්ත පිටි එක සහල් වර්ග 4ක පිටි එක. මේක තමයි පිළිකා වාට්ටුවට සෑම ඉරිදා දවසකම කැඳ එකක් හරියට හදලා දෙන්නේ. පිළිකා රෝගීන්ට පුංචි දරුවාගේ සිට වැඩිමහල්ලා දක්වා අපේක්ෂා රෝහලේ ඉන්නවා.
ඒ උදවිය සුවපත්වීමටයි මේ පාවිච්චි කරන්න. එතකොට මේ ආකාරයට පිටියක තියෙනකොට මෙන්න මේක මේ සහල් වර්ග හතරමද මේ තියෙන්නේ. එතකොට මේ සහල් තමයි මේ විදිහට කොටන්නේ, අඹරන්නේ. එතකොට ගුණසිංහ මහත්මයා, මේකේ කුරුට්ට වැඩි එකද ප්‍රධාන හේතුව වෙන්නේ? කුරුට්ට වැඩි එක අනිවාර්යෙන්. කුරුට්ට වැඩි වුණාම සීනි නිෂ්පාදනය සම්පූර්ණ ඇඟේ නැහැ, නිෂ්පාදනය වෙන්නේ නැහැ කුරුට්ට නිසා. ඒකද අපි අර පත්‍රයේ තිබත් කවෙත් තියෙනවා විතරේක. එතකොට දැන් අපි බැලුවා මේ දැන් මේ කැඳේක අවුරුදු දෙක තුන වෙනකොට අපේ ඉල්ලීම ගොඩක් වැඩි වුණා. අවුරුදු හතර අමාර වෙනකොට සෑම ගෙදරකම නිලධාරියෙක් උදේ වාට්ටුවට එනකොට මේකා බෝතලයකුත් අරන් එන්න ඇවිල්ලා මේ උදේ කැඳ එකක් අරන් ගෙදරට පිටච් කරනවා. එතන තියෙනවා මේ දහම් පාසලක්, ඒකටත් අපි කැඳ ජෝගු දෙකක් විතර යවන්න. එතකොට අපි බැලුවොත් අපේ කැඳ බීලා දැන් පිළිකා සෛල තියෙනවයි කියලා යම් කිසි කෙනෙක් සැකසහිත පරේෂණ මට්ටමට ආපු කෙනෙකුට අපිට මේ කැඳ දීලා සුවපත් කරපුවා ඉන්නවා. මේ වෙන විට මේ කැඳ බීලා සුවපත් වෙච්ච පිළිකා රෝගීන් ඉන්නවා. පිළිකා සෛල නැති වෙනවා මේකේ. පිළිකාවක් යයි කියලා සැකසහිත හිතන පුද්ගලයා ආපුවාම ඒගොල්ලන් මේ කැඳ බිව්වාම පිළිකා සෛල තිබුණේ නැහැ කියන කතාව තමයි ඒගොල්ල කියන්නේ. දැන් මේ වෙනකොට විල්ලුම විසිතා විශාලයි. බොන ප්‍රමාණය වැඩි. පිළිකා රෝග නැති අය මේක හරියන්නේ නැද්ද? ඒක තමයි විශේෂ වෙන්න ඕනේ. දැන් හැදුනට පස්සේ මේක බොන එක නෙමෙයි අපංගප. හැදෙන්න ඉස්සෙල්ලා බොන්න ඕන. දැන් එතකොට වර්තමානයේ අපි භාවිතා කරන ඔය එක එක සහල් වර්ගවලින් මේ වගේ ලෙඩට දුකට අවශ්‍ය ප්‍රතික්‍රමයක් ලැබෙන්නේ නැද්ද? නැහැ. ඇත්තම කිව්වොත් මේ කැඳ කියන්නේ හොඳ දෙයක් නේ. නමුත් මේ බහුජාතික සමාගම් කරේ කැඳ බීපු මිනිහා වගේ කිව්වනේ. කියන්නේ කැඳ පල්ලමටම දැම්මා. අපේ පාරම්පරික කැඳ ටික බීපු අපේ මුතුන් මිත්තෝ කැඳ හෝප් එකක් බතල කුරුණියක් කාලා කුඹුරට බැහැපු අපේ මිනිස්සුන්ට කිව්වේ කැඳ බීපු මිනිහා වගේ. එතෙන්ටම පහත් කළම දැම්ම මේ කැඳ. ඒගොල්ල ප්‍රොමෝට් කරා කිරිපිටි වර්ග සෝස් වර්ග ඒවා රසට කටට දාම හොඳට දිව පිනවල යනවනේ. එහෙම කළා දැම අද මේ වෙනකොට මේ අනිත් පැත්තට හැරිලා මේ ස්පිරිතාලවල පාමසි ගානවල යන්නේ. ඒක මිනිස්සු තීරුම් කරගන්නගෙන තියෙන දැන් නම්. හැබැයි අපි තීරුම් කරගත්තා 96. අපි තීරුම් ගනිත්න වෙලාවේ මේ රටේ හිටපු මාචාර්යවරු ආචාර්යවරු වගේ පුද්ගලයෝ කිසි දෙයක් මේක තීරුම් කරගත්තේ නැහැ. අපි මේ කතාබහට සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය M.A.B. ප්‍රශාන්ත මහත්මයා. අපි කතා කරේ ප්‍රශාන්ත මහත්මයා මේ පිළිකා කාරක ශෛල විනාශ කරන්න පුළුවන් මේ සහල් වර්ගවලට. අපි ගොවි මහත්මයා මේක තමයි මෙච්චරලා කිව්වේ. දැන් අපි ගත්තොත් පර්යේෂණ ක්‍රම ඔස්සේ කතා කළද නැත්නම් මේවා මේ ප්‍රායෝගිකව අත්හදා බැලීම තුළ කතා කළද, එහෙත් ප්‍රශාන්ත මහත්මයා මේ සහලට විතරක් ඕක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක එහෙම හිතනවා නම් කවුරු හරි ඒක මිත්‍යාවක්. මොකද්ද ඔබේ අදහස? ඔව් මේ හාල් ගැන දැන් එක එක අදහස් තියෙනවා. ඉතින් හැබැයි අපේ දේශීය වෙදකම හෙළ වෙදකම කරනේ වෙද මහතුරු එක්ක යවුවාම උනත් ඒගොල්ලෝ යම් යම් රෝග වලට කැඳ හදාන්න විවිධතාවට මේ හාල් වර්ග වල තියෙන වටිනාකම ඒගොල්ලෝ කියන එක රෝග වලට නිශ්චිත වශයෙන් කියන හාල් වර්ග තියෙනවා. මම මගේ ප්‍රායෝගික අත්දැකීම වටනවා කියලා මම ඔකට වඩා හිතනවා. මගේ අත්දැකීම මම ඉස්සෙල්ලා කියන ඔය පිළිකා කතාවට එන්නේ ඉස්සෙල්ලා දැන් රද්දැල් කියන හාල් ගොඩක් වෙලාවට මේ හැමේ තියෙනවා නම් යම් කිසි රෝගාබාධ තත්ත්වයන් ඒවට යම් කිසි එකකින් සහනයක් තියෙනවා. හැබැයි අපි ඒකෙන් කියන්නේ නැහැ ඒකම විතරක් කියලා. මොකද ඖෂධීය දැන් සිංහල වෙදකම අපි හෙළ වෙදකම ගත්තාම කෙනෙක්ගේ නිරෝගීතාවයට හේතු කීපයක් කියනවා. හෙළ වෙදකමේ මූලික කාරණා තුනක් තියෙනවා නිරෝගීතාවයට. ඒක තමයි ආහාර, විහරණ, අධ්‍යාත්මය. දැන් මේ තුන මගින් තමයි පුද්ගලයෙක්ගේ නිරෝගීතාවේ අපිට පවත් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අධ්‍යාත්මයේ හැදෙන්නේ මේ රටේ නම් බුදුදහමෙන්. ඒ වගේම විහෙරණේ හැදෙන්නේ බුදුදහමෙන්. ඒතර බුදුදහමේ පෙන්වන ඒ චර්යාවනුව ජීවත් වෙනා නම් එයාගේ අධ්‍යාත්මය හොඳා, එයාගේ විහෙරණේ හොඳා. ආහාරයට අවශ්‍ය මූලික දැනුම, අවශ්‍ය උපදේශය ලැබෙනවා අපේ හෙළ වෙදකමේ ඒ වෙද ඇදුරන්ගේ. ඒ තාල තමයි අපේ නිරෝගීතාවයට අවශ්‍ය තොරතුරු අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ඒවා ඔක්කොම විනාශ වෙලානේ තියෙන්නේ. අපේ හර පද්ධතිය අද වෙනකොට විනාශ වෙලා තියෙන්නේ.
අපි අදර සියලුම දේවල් වලට අපේ සියලුම පංච දුෂ්චරිතයම යෙදිලා යෙදිලා ඉවරලා ඊට පස්සේ විපාක හැටියට රෝග හැදෙනකොට අපි බලනවා මොකෙකින් හරි ගොඩ දාගන්න. අර අර ක්වික් ක්වික් ටේක් අවේ කියලා දෙනේ. කොහෙම හරි ඔක්කොම කරලා බඩගින්න හැදුනාට පස්සේ බඩගිනි වලට කොහට හරි ගිහලා මොන හරි දාගන්නවා. ඒතර එතන ආහාරත් අවුල්, විහරණයත් අවුල්, අධ්‍යාත්මෙත් අවුල්, ශරීරෙත් අවුල්. පිළිකාකාරක ශෛල විනාශ කර දැමීමේ ಗುಣ නැහැයි කියන්නේ. එහෙම නැහැයි කියන්නේ. මොකද පරේෂණෙන් ඔප් වෙලා තියෙනවා. එහෙම යම් යම් මේ වගේ පිළිබඳව පරේෂණ කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒක විතරක් කෑවම ඔක්කොම හරි යනවා කියලා. මේකේ ඔය කියන ඖෂධීය ಗುಣ තියෙනවා. හැබැයි මිත්‍යා මතයක් හදනොත් මේක කෑවම අර කැන්සර් හැදෙන්නේ නැහැ, මේක කෑවම මේ වකුගඩුලෙඩිය හැදෙන්නේ නැහැ කියලා ඒක මිත්‍යාවක්. එක හාලක් විතරනේ හාල් තව විවිධ ඖෂධ වර්ග ඒ සියල්ලම තියෙන ගමන් ඒවා පරිහරණය කරන ගමන් ඒවත් එක්ක එකට ගත්තොත් තමයි අර තමන්ගේ චර්යාව හැසිරීම තමන්ගේ අධ්‍යාත්මයත් පිරිසිදු කරගත්තොත් අර රෝග පීඩාකාරී තත්ත්වයන් සෑහෙන දුරට තමන්ට සමනය කරගන්න පුළුවන්. එහෙම නැතුව සියල්ල අමතක කළා දාලා තමන් ආ ගමන් මාර්ගයේ තමන්ගේ චර්යාවේ තිබ සියලුම අර වැරදි දේවල් එහෙමම පවත්වා ගනිමින් ලෙඩේට බය වෙලා ලෙඩේ ගොඩ දාගන්න මේ හාලුයි ඔක්කොම කරන්න ගියොත් එහෙම එහෙම දෙයක් නැහැ. ඒක මිත්‍යාවක්. ඔකට තමයි මට දෙන්න තියෙන උත්තරේ සරලව. දැන් මට කියන්න ගුරුසිංහ මහත්මයා මීට අවශ්‍ය මේ සහල් වර්ග හතර ලංකාවේ වවනවද? ඔව්. විශේෂයෙන්ම මම වවනවා, මම දියවන්නයි වවනවා දික්වි, මසුරං වවනවා මාවත්ගම, සුදුහිනටි වවනවා ගාල්ලේ මගේ ගමේ කුඹුරක, මේ ගොඩහිනටි වවනෝ කටුවානේ ආයි. ගුරුසිංහ මහත්තය බොහොම ස්තුතියි අපිට කරුණු කිව්වට. මේ ඔබතුමාට යෝධ බල යෝධහය ලැබෙන්න ඕන මේවා හදලා වවල අස්වැන්න අරගෙන මේ රටේ මිනිස්සුන්ට මේවා පරිභෝජනය කරන්න අවස්ථාව සලසන එකට. ඇත්තටම දැන් ඔබට විශේෂ කාරණයක් කියන්නට ඕනේ. අපිට හදවතට වෙලි තියනවා වගේ ඉතාම සංවේදීව දැනෙනවා මේ රටේ මිනිස්සු ලෙඩ වෙනකොට. අපේක්ෂාරෝහලේ හයක් හතරක් නොදන්නා පුංචි දරුවෝ කොණ්ඩේ නැතුව පිළිකාව හැදිලා දුක් විඳිනකොට අම්මේකට තාත්තෙකුට බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේවා මේ ආහාර පරිභෝජන රටාව හරහා වෙච්ච දේවල්. අපේ තිබුණා හෙළ ආහාර පරිභෝජන රටාවක්. මේක 100%ක්ම අදවනට විනාශ වෙලා. මේ විනාශයට සම්පූර්ණ බහුජාතික සමාගම් මග කියන්න ඕනේ. ඒ බහුජාතික සමාගම් වලට මේ රටට ඇවිල්ලා මේ රටේ මිනිස්සු ලෙඩ කරන්න අවසර දුන්නු සියලු ආණ්ඩු මේවට වග කියන්න ඕනේ. සියලු ඇමතිවරු මේකට වග කියන්න ඕනේ. ඒ නිසා අපිට දුකයි ඔබ ලෙඩ වෙන එකට. අපි මිනිස්සුන්ට බැන බැන ඉඳලා වැඩක් නැහැ. අපි අපිම යලිත් හැරෙමු අතීතයට. අපි අපිම යලිත් අතීතයට හැරිලා අපේ හෙළ ආහාර පරිභෝජන රටාව හොයලා ඊට හුරු වෙමු. හුරු වෙලා දවසකට අපේක්ෂාරෝහලේ ලියාපදිංචි වෙන පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වා පිළිකාවෙන් පෙළෙන අපේ රෝගීන්ගේ සංඛ්‍යාව අනාගතයේ 2020, 2025, 2030 අඩු කරගනි. මෙවැනි වීඩියෝ නැරඹීමට පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දැමූ සැනින් එය ඔබට ගෙන්වා ගැනීමට සීනුවද ක්ලික් කරන්න.